ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ මාර්තු 20දා කාර්ය මණ්ඩලයේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම. ඒක මම දැන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඒ වගේම මේක මම මෙතන සභාගත කරන ඒ සමගම මේ විදේශ ණය පනතේ දෙක සී වගන්තිය යටතේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට විශේෂ අනුමැතිය ලබා දීලා තියෙනවා මේ පිළිබඳ වුවමනා ගිවිසුම් අත්සන් කරන්න. තුන්වෙනුව ලංකාවට ණය දුන්න හැම පාර්ශ්වයකටම මම එවලා තියෙන විවෘත ලිපියත් සභාවේ දැන ගැනීම සඳහා මෙතන මම සභාගත කරනවා. ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් ලබා ගන්නට අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් දන් නොන සිටින්ට මම කැමතියි. රාජ්‍ය මුදල් පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මම අද IMF එකඟතා ලියවිල්ල සභාගත කරමින් අපට ලැබුණු විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ පළමු නිරපකාශය මේ පාර්ලිමේන්තුව හමුවේ කරන්ටයි මම දැන් සැරසෙන්නේ. මම පසුගිය ජූලි 9වෙනිදා බාරගත්තේ ගිනිගත්තු රටක්, අවුලෙන් අවුලට පත් වෙලා තිබුණ රටක්, හෙට දවසක් ගැන අබමල් රේණුවක්වත් බලාපොරොත්තුවක් තිබුණේ නැති රටක්, නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරපු රටක්, උද්ධමනයේ 73%ක් දක්වා ඉහළ ගිය රටක්, ඉන්ධන ගෑස් පෝලිම් වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්, පාසල් වැහිච්ච රටක්, දවසකට පැය 10ක් 12ක් විදුලිය කප්පාදු කරන රටක්, ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක්, නීතිය හා සාමය වැල්වැදිච්ච රටක්, ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවැය පිටස්තරයන් පදිංචි වෙලා හිටපු රටක්, මැර කණ්ඩායම් තැන තැන පහර දීම් කළ රටක්, ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්, මහදවල් මහමග මිනිසුන් මරා දැමපු රටක්. මේම පසුබිමක වගකීම බාරගන්න කිසිවෙක් කැමති වුණේ නැහැ. සමහරු පස්ස ගැහුවා, සමහරු කේන්දරේ බලන්න කල්ලිල්ලුවා, සමහරු ලිස්සලා ගියා, සමහරු බය වුණා. මගෙන් මේ ඉල්ලීම කළේ කවුරුත් වගකීම බාරගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි. මම කිසිම කොන්දේසිකින් තොරව අභියෝගය බාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. හැබැයි මේ කිසිවක් නැතත් මට තිබුණේ එකම එක ශක්තියයි. ඒ මම ඉපදුන, මම හැදුන, වැඩුන, මම අධ්‍යාපන ලැබුව මගේ ආදරණීය රට යලි ගොඩ ගන්න මට පුළුවන් කියා විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්නට අතීත අත්දැකීම් ගණනාවක් මට තිබුණා. වසර 2001 වෙද්දී රටේ ආර්ථිකය ඍණවර්ධනයකට කඩාවැටුණා. නමුත් පාලනය බාර අරන් වසර 2කට අඩු කාලයක් තුල රටේ ආර්ථිකය හරිමගට ගෙන්වන්නට මට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනා ගැනීමට මට පුළුවන් වුණා. අවාසනාවට පස්සේ පාලනය බාරගත්තේ ඒ මුදල් නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තේ නැහැ. 2015 මම ආර්ථිකය බාරගත්තේ තිබුණේ දුර්වල තත්ත්වයක්. නමුත් 2018 වන විට අයවැය ප්‍රාථමික අතිරික්කයක් ලබා ගන්න අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටුප් 106කින් පමණ වැඩි කරන්නටත් අප ක්‍රියා කරා. මේ බරපතල අභියෝගය බාරගනිද්දී මා සතුව තිබුණේ අතීත අත්දැකීම් ඔස්සේ ඇතිකරගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නැහැ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා. ගරු කථානායකතුමනි, IMF එකඟතාවය ලැබීමත් සමගම තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘභූමිය යළිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා. මේ ණය පහසුකම් යටතේ වසර 4ක කාලයක් තුළ අපට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමි වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා. IMF විස්තීර්ණ ණය පහසුකම් කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා. මේ ලැබෙන මුදලින් මුළු රටේම ණය බර ගෙවා ඉවර කරන්නට බෑ කියමින් ഘോഷා කරන අයත් ඉන්නවා.
එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ එක්කෝ එයාගේ නොදැනුවත්කම නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රට අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහය. IMF විස්තීර්ණ ණය කියන්නේ වැටුණු රටක් යලි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමග අපේ ජාත්‍යන්තරයේ යලි පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවන බවට සාහිතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යළිත් ලෝකයේ පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා. විදේශ ආයෝජකයන් යළිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු පැරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩනැගීමේ පදනම සකස් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ එකඟත්වයේ නිසා අපේ රටේ මූල්‍ය විනය නීතිගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ මගින් නිර්මාණය වෙනවා. ගරු කථානායකතුමනි, IMF සංවිධානයේ අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහර උත්සාහ ගත්තා. නොනවතින වර්ජන රැල්ලක් ඇතිකරන්නට ආර්ථික කඩා බිඳ දමන්නට රට ආරාජිත කරන්න සැලසුම් කරා. ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් IMF සහයෝගය ලබා ගැනීමේ වළක්වන්ටයි. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. මෙවැනි නොයෙක් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාර්ට බස්සන්න දඟ දැම්මා. නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහය දැක්වුවේ නැහැ. රටේ ඉදිරි ගමන එක් එක් දේශපාලන බලව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්නට බහුතර ජනතාව කැමති වුණේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කළා. විවිධ දුෂ්කරතා මැද, නොයෙකුත් පීඩනයන් මැද ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳා දරා ගනිමින් රටේ බහුතර ජනතාව සංසූන්ව ඉවසීමෙන් කටයුතු කළා. අපට IMF එකඟතාවය ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා. ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්නට කැමතියි. මේ කටයුත්තේදී අපේ නිලධාරීන් දිවාරය නොබලා ඊට වෙහෙස වුණා. සමහර අයට තර්ජනයක් කරා. ඇමතිවරුන් කැපවී කටයුතු කරා. මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහය දුන්නා. සමහරු ප්‍රසිද්ධිය, තවත් සමහරු අප්‍රසිද්ධිය. ඔවුන් සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ කාර්යයේදී අපේ ප්‍රධාන ණය හිමියන්ට අපට සහය දුන්නා. විදේශීය රටවල් ජාත්‍යන්තර සංවිධාන අපට සහය දුන්නා. විදේශීය රාජනායකයන් හා මැති ඇමතිවරුන් ජාත්‍යන්තර සංවිධාන නිලධාරීන් හා නියෝජිතයන් විදේශ රාජතාන්ත්‍රිකයන් සහ නිලධාරීන් අපට උදව් කරා. ඒ සියලු දෙනාට ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්තුතිය පළ කරනවා. ගරු කථානායකතුමනි, අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට. මේ ගමනේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා. අපේ සාර්ථකත්වයේ පදනම දැමෙන්නේ එතනින්. මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා. තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා. ඒ අතරින් වැදගත් කරුණු කීපයක් මම දැන් අවධානය කරන්නට කැමතියි. මේ වගේම දැනට අප ක්‍රියාත්මක කරන සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳත් මම මේ ගරු සභාව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. රජයේ ආදායම් වැඩි කර ගැනීමේ සැලසුම 2025 වන විට ප්‍රාථමික හිඟය දළදේශීය නිෂ්පාදනයේ 2.3% බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි. ශ්‍රී ලංකා රජයේ ආදායම් මේ වන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 8.3% ලෝකයේ වෙනත් රටවල් හා සංසද්දී අපේ රාජ්‍ය ආදායම පවතින්නේ 15 අගයක. ඒ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 15%ක් දක්වා වැඩිකර ගැනීමයි. ආංශික බදු සහන නොමැතිව සංස්ථාවේ ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා දැන් වැඩිකර තියෙනවා.
වැට් බඩු අනුපාතය 108 සිට 15 දක්වා වැඩි කිරීමට අප පියවර ගත්තා. වැට් බඩු සඳහා ලබා ද ඇති නිදහස් කිරීමේ ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බඩු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා. 2025 දී අවම බඩු නිදහස් කිරීමත් සහිතව දේපළ බඩු ක්‍රමයක් වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත් තෑගිහා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නවා. රාජ්‍ය වියදම් කළමනාකාරය විධිමත් වියදම් කළමනාකාරයක් ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නවා. උද්දමයේට සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැළපීමට අපේක්ෂා කරනවා. නමුත් මේ ගැළපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුල. රාජ්‍ය ව්‍යවසාය හා බලශක්ති මිල ඉන්ධන මිල තීරණ කිරීමේ දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණ ඉවත් කරනවා. ඉන්ධන මිල තීරණය කරන 2018 මිල සූත්‍රය අනුව පමණයි. අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලටගෙන සෑම සය මාසයකට වරක්ම විදුලි බිල ගැළපීමට පියවර ගන්නවා. මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බලය මණ්ඩල වැනි ආයතනෙහි ශේෂපත්‍ර යළිත් සකස් කරනවා. කල් මික්මු ස්වෛරීත්වයට අපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කර කිරීමට කටයුතු කරනවා. මිල ස්ථායී ස්ථාවිය හා මූල්‍ය ප්‍රතිපත්ති උද්ධමනයේ අනුපාතය 104/6 අතර අනුපාතයට නැවත ගෙනීමට කටයුතු කරනවා. මේ වන විට උද්ධමනයේ සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා. එසේම 2020 වසර මැද භාගයේ වන විට උද්ධමනයේ අනුපාතයේ තනි අගයක් දක්වා ගෙනීමට අපි උත්සාහ ගන්නවා. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුලදී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මේ මගින් මහා භාණ්ඩාගාරයට සිදුවෙනවා. දැනට පවත්න විදේශ විනිමය සීමා කිරීම හා නියාමන ක්‍රමයෙන් ඉවත් කරමින් විදේශ විනිමය වෙළඳපොළේ කටයුතු වෙළඳපොළ නිර්ණායක මත තීරණය වීමට යළිත් ඉඩ ලබා දෙනවා. තීරණය කරන ලද ඉලක්කයන් අනුව විදේශ සංසති ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනවා. යහපාලනය දේශීය විශේෂඥන්ගේ අදහස් සැලකිල්ලටගෙන IMF සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳ වාර්තාවක් සකස් කර තිබෙනවා. දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුන්වා ගැනීමට මේ මගින් අවස්ථා ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණ මැඩලීමේ නීති සම්පාදනය කරනවා. අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුල් කිරීමටද අපේක්ෂා කරනවා. ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් කෙටුම්පත් කරනවා. සහනදායි බදු පදනම මත වාහන ආයන කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන් ආයෝජනය මණ්ඩලය බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තරද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා. මෙය විපක්ෂ ඉල්ලුවේ වටත් වැඩියෙන් අපි ක්‍රියා කරන්නේ. වර්ධනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍යම පරිමාණ හා දීර්ඝකාලීන ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීම ඇතුළත් මෙහිදී වෙළඳපොළ ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය වැඩි දියුණු කිරීමේ පියවර කුසලතා සංවර්ධනය බලශක්ති ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණය මගින් අකාර්යක්ෂමතාවය හා පිරිවැය අඩුකර ගැනීමටද පියවර ගන්නවා. කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම්ද මෙහිදී සැලකිල්ලට ගැනෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග IMF සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථික විවෘත කිරීම හා ඩිජිටල්කරණය කිරීම ඔස්සේ තිරසාර ප්‍රතිජීවනයක් ලබා ගැනීමද මාධ්‍ය හා දීර්ඝකාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමටද එහි අරමුණ. ඒ සමග අපේ දේපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යමින් විවෘත හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා අප ඉදිරියට ගෙන යනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කරගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට
පෙරාතුව සියලු දුවපාර්ශය නායහිමියන්ට ඒ ගැන දැනගැනීමට හැකිවන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අනිකුත් විදේශීය නායහිමියන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ ඒ පිළිවෙතයි. එහෙදී සියලු නායහිමියන්ට සාධාරණ වන අයුරින් ප්‍රතිවිරෝධගත කිරීම සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි. අපේ නිල නායහිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට අපි කිසිදු නායහිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා. අප මෙතෙක් ඔවුන් සියලු දෙනා සමග විවෘත හා මිත්‍රශීලීව කටයුතු කරා. ඉදිරියටත් එසේම කටයුතු කරනවා. අපේ ණයගැතිභාවයන් පිළිබඳ වාර්තාවන් නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් කරන්නේ නැහැ. ගඩු කතානායකතුමනි, අපි මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක්. බදුබර නිසා සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්වනවා. ඒ වගේම උද්දමනය හේතුවෙන් සමස්ත සමාජයේම පීඩා විඳින බවත් අපි දන්නවා. ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත් වෙන්නේ මේ අවස්ථාවේ අපට හැකියාවක් නැහැ. අප මුහුණ දෙන කටුක සත්‍ය එයයි. අප මේ වැඩපිළිවෙල මාස 6න් 6ට සමාලෝචනය කරන්නට අපත් IMS සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මහාග භාණ්ඩාගාරය සංශෝධන යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥයන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු පොදු එකඟතාවයකට එළඹෙන්න අපට පුළුවන් වේවි. ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්නට IMS සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්තිම සංශෝධන ගැනත් අප සාකච්ඡා කරනවා. මේවා හැඟීම් වලින් අරගල වලින් විසඳා ගන්නට පුළුවන් දේවල් නෙවෙයි. මේ ගැටළු විසඳාගත යුත්තේ සීඩුවෙන්, සැලකිල්ලෙන් හා බුද්ධියෙන්. ගරු කතානායකතුමනි, අපි මේ ගත කරන්නේ අමාරු කාලයක්. හැබැයි අපේ අමාරුකම් දුෂ්කරතා තාවකාලිකයි. වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපට ටික කලකින් ලැබේවි. හෙට දවසේ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අප මේ කැපවීම කළ යුතුයි. අප මේ එකඟතාවයට අනුකූලව ඉදිරි වසර හතර පුරා නිසි මූල්‍ය විනයක් සහිතව ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළොත් රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා. අප මේ මාර්ගයෙන් ඉවත් වුණොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුණ තැනටත් වඩා අන්ත අයහපත් තත්ත්වයකට මුළු රටම ඇද වැටෙනවා. IMF එකඟතාවයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 3 වෙනි සතියේ දින නියම කරන්නට අප ක්‍රියා කරනවා. මේ ගිවිසුම එකඟතාවයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ පමණයි මට දෙවනි රවුමේ සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට පුළුවන්. එෙහිදී ඔබේ අදහස් සමග සහයෝගයද ලබා දෙන ලෙස මේ ගරු සභාවේ සිටින ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. IMF එකඟතාවය ඇති වූ පමණින් අපට සෑයීමකට පත්වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි. තවත් දීර්ඝ ගමනක ආරම්භය තමයි. දැන් අපි අපේ උත්සාහයෙන් මේ ගමන යා යුතුයි. අපේ ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි. ඒ සමගම රටේ ආදායම් වැඩි කරගත යුතුයි. දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. වැඩි වැඩියෙන් විදේශ ආදායම් ලබා ගැනීමේ මාර්ග නිර්මාණය කරගත යුතුයි. ලෝක වෙළඳපොළේ පමණක් නොව අපේ කලාපීය වෙළඳපොළේ අපේ කොටස පුළුල් කරගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කළ යුතුයි. මේ සියල්ල ලෙහෙසි පහසු ඉලක්ක නොවේ. නමුත් රට වෙනුවෙන් කැපවෙමින් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. මේක අසීරු ගමන. අපි මේ අසීරු ගමන සීරුවෙන් යමු. අපේ මූලික ඉලක්කය විවෘතේ රට ගොඩනැගීම පමණයි. පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩනැගීම පමණයි. අන්න එහෙම හිතුවොත් අපට මේ ගමන වඩාත් කඩිනම් හා සාර්ථකයක් කරගන්නට පුළුවන්. ගරු කතානායකතුමනි, IMS සංවිධානය සමග අප ඇති කරගත් සැලසුම් වසර 4කදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය අදිෂ්ඨානය මත එය වසර 3ක් හෝ 3.5ක් තුළ අවසන් කරගත හැකියි.
අපි ඊට උත්සාහය දනමු වෙහෙසෙමු. මෙතනදී අප විශේෂිත කරුණු කීපයක් ගැන වැඩි බරක් තැබිය යුතුයි. පළමුව සමාජයේ පහළම ස්ත්‍රියන් සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහතික කිරීම. දෙවනුව රුපියල ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග සහ විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීම. තුන්වෙනුව දූෂණය මැඩලීමේ නීති රීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම. මම හිතන්නේ අපේ අධිකරණ ඇමතුමා මේ පිළිබඳ කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරයි. සිව්වෙන්න සමාජයේ සිදුවිය යුතු වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම. ඒවා හඳුනා ගැනීම හා ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරීම. ගරු කථානායකතුමනි, DS සේනනායක අගමැති සමයේ අපේ රටේ කිසිදු විශේෂණයක් ලබා ගත්තේ නැහැ. පසු අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට පිටරටින් ණයගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලු දෙනා අද මේ දුකට පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිළිකාවක් බවට පත් වූ නිසයි. අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමයි. මේ අසීරු සමයෙන් ගොඩේන්ට අප සියලු දෙනා එක්විය යුත්තේ ඒ නිසයි. අප ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක්ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්ත්වය උදා කර ගන්නට පුළුවන් බව මට විශ්වාසයි. ඒ ණය ගෙවීමෙන් අනතුරුව රටේ වියදමට ශ්‍රයිලන ආදායම අපිටම උපදවා ගන්නට පුළුවන් ශක්තියක් අපි ඇති කරගත යුතුයි. උත්සාහ ගත්තොත් වෙහෙසුනොත් අපට ඒ කරන්නට පුළුවන්. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගන්න අපට පුළුවන්. මෙහිදී තවත් කරුණක් ඔබේ අවධානයට යොමු කරන්නට මම කැමතියි. මෑකදී එක මතයක් ප්‍රකාශයට පත් වුණා. තේරවාදී බෞද්ධ රටවල් හැම විටම ආර්ථික අතින් දුප්පත් කියලා. දැන් තායිලන්තයේ මේ මතය බිඳ දමන්නට වෙහෙස වෙනවා. ලෝකයේ තේරවාදී කේන්ද්‍රස්ථානයේ සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියලු දෙනාම එක් මවකගේ දරුවන් ලෙස එක් හිතින් වෙහෙස වුවොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යලිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්නට අපට පුළුවන්. ගරු කථානායකතුමනි, මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ව්‍යායාමයට විපක්ෂයේ සහය ඉල්ලා සිටිනා. නමුත් මට ඒ සහය ලැබුණේ නැහැ. ඉන්පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවෙත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නැහැ. අයවැය විවාද අවස්ථාවෙත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. සහය ලබා දුන්නේ නැහැ. වර්තමාන පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කරන අවස්ථාවේදී මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. නමුත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැහැ. ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහය ලබා දීම ප්‍රතික්ෂේප කරා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්නට බෑ කිව්වා. මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නොවෙයි, රාජපක්ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල්පාලෙම මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙමෙයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල්පාලෙම එගොඩ කරන්නට මට ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයෙන් පිළි අරගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා. විපක්ෂයේ චෝදනාවලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. අතීතයේ විවේචන කිරීම මගේ කාර්යය නෙමෙයි. මගේ කාර්යය අනාගතයේ ගොඩනැංවීමයි. අතීත වැරදි යලි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම් සකස් කරමින් අනාගතයේ ගොඩනැගීමට මම වෙහෙස වෙනවා, කැප වෙනවා, ක්‍රියා කරනවා. අදත් ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියලා. මං ඔබතුමන්ල එක්ක වාද කරන්න ගියේ නැහැ. මං ගැන කිව්වා ගැන පිළිතුරු දෙන්න ගියේ නැහැ. මට විපක්ෂයේ සහයෝගයේ වමනා නිසා. මම ඔබේ දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියන්නේ. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනික් දේශපාලන මතිමතාන්තරවලදී සම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථික නංවාලීමේ ව්‍යායාමයේදී සමස්ත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථික නංවාලීම මේ වෑයමට සහය දෙන්න. අනික් හැම කරුණක් ගැනම අපි විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණේ ගැන අපිට එකට එකතු වෙලා වැඩ කරන්න උවමනයි. මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා IMF එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටිය අපි හැමෝම අතගසමු. මේ සභාවටත් ඔබතුමාටත් ස්තුතියි.
රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.